බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මහාකාරුණිකව ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි. යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසු වචන දොඩමින් අයාලේගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මගේ දිවි දෙවැනි කොට බුදු රජාණන් සරණ යමි. සිතනා මොහොතකින් සියලු දුක් ඔබ වහන්සේ සරණ යමි. ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි. සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ. ජීවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි. හිස් වචන දොඩමින් නිසාරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි. නොදැන මා කළ සියලු වරදට
සමාවන සේක්වා පාදු විල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියලු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා පූජා වේවා මුළු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු වේවා ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේවා දිය පොදක් නැති කතරට මහාවැස්සක් වේවා අන්ධකාරයට ආලෝකයක් වේවා රුවලක් නැති නැවට රුවලක් තරණය කරන්නට පාලමක් වෙම්වා ශාන්තිනායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි බුදු සිරිපා මුල පාදු විල්ලක් සෙයින් දාසයෙක් වෙමි පාපිස්නා බිස්සක් සෙයින්
මානය දුරලමි නිශායම පුන් සඳසේ අප වෙත ගලාඉන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලාගිය සිසිලසයි උදේසන රන් හිරුසේ ගලාගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි මහබුදු අනුහසින් මාවෙලා ගනිත්වා මාගේ ජීවිතය මේ මොහොතේ පටන් සිරිපාමුල වැතිර පූජා කරමි පූජා කරමි පූජා දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නෑ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම,
මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන්
ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සොබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සොබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සොබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන්
නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහපොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ
Gacchami saranam buddhaṃ natthi maihaṃ bhayaṃ sadā natthi me saranam anyaṃ dhammo me saranam varam gacchami saranam dhammam natthi maihaṃ bhayaṃ sadā natthi me saranam anyaṃ saṅgho me saranam varaṃ gacchāmi saranaṃ saṅghaṃ natthi maihaṃ bhayaṃ sadā sugāta himi nāmaya vīlova kusum dāmaya duruva bala kāmaya udāvevā loka sāmaya